අපිට මේ හොඳ බය වෙන්න එපා කිසිතේකට. අද බුද්ධ්‍යංශ තොරතුරු ආවා. සජිත් ඉන්නේ ගොඩාක් ඉස්සරහින්. බය වෙන්න එපා. අද උදේ ආපු බුද්ධ්‍යංශ තොරතුරු වලට අනුව කිව්වෙත් කවුද කියලා කියන්නද? රනිල් වික්‍රමසිංහ කිව්වේ මට. ඉතින් ඒක ගැන බය වෙන්න එපා. රනිල් වික්‍රමසිංහ බොරු කියන්නේ නැහැ. දන්නවනේ ඔබ සියලු දෙනාම. අර ඒක ගොඩක් අය වැරදි මතයක් තියනවා මේ පෞගිය දවසර රනිල් මේක දෙන්න නෙමෙයි හිටියේ කියලා. ඒකත් මං කියන්නම්කෝ. රනිල් කරපු දේ ඔයගලන්ට තේරෙන්නේ නැහැ නේ? ආ ඔයගලන්ට තේරෙනවා ඇති. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ අපි ඒගොල්ලන් එයාව අඳුන්නන්නේ ඇවිදින පුස්තකාලයක්. හරිද? මේ අත දන්නේ නැහැ මේ අත මොකද කරන්නේ කියලා. ඒ ඒ මොලේට ඒ දැනුමට ඒ පරිණතභාවයට සම මට්ටමේ ඉන්න පුළුවන් කෙනෙක් තාම මේ රටේ බිහි වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. මම ඔබට තව උදාහරණයක් කියනවා. මන්ද මේ කතාව තව දිග්ගැස්සෙනවා. 2014 ඔබට මතක ඇති පළාත් සභාව. මං ඉල්ලුවේ එක්සත් ජාතික පක්ෂෙන් නෙමෙයි, එක්සත් ජනතා නිදහසන. බුලත්කොළෙන් මං ඉල්ලුවේ. මට බුලත්කොළෙන් ඉල්ලන්න කිසිම උනාවක් තිබ්බේ නැහැ. මොකද මට විශාල තරහක් තිබ්බ. මේකේ ඉඳලානේ මගේ තාත්තා මැරුණේ. මට එක්සත් ජාතික පක්ෂයට යන්න ඕනේ. හැබැයි මට හිතුන්නේ මං එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා මම ආණ්ඩු හදනවා කියලා නෙමෙයි. කොහොමත් අතුරු විපක්ෂයේ හිටිය එක්සත් ජාතික පක්ෂේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වෙලා හරි මං ඉන්නවා කියලා හිතාගෙන මම ගියා රනිල් වික්‍රමසිංහ හම්බෙන්න 2014 මාර්තු මාසේ. නෑ මාර්තු නෙමෙයි, පෙබරවාරි මාසේ. දැන් මේ චන්දර ඔන්න මෙන්න. මං කිව්වා සර් මට UMP එකෙන් ටිකට් එක දෙන්න. කොහොමද ඇයි ඔයා ශ්‍රී ලංකාවකින් නෙමෙයි ඉල්ලන්නේ? මං කිව්වා නෑ සර් මම ශ්‍රී ලංකාවකින් ඉල්ලන්නේ නෑ. තාත්තර වෙච්ච දේත් එක මට එතන හිටගෙන ඉන්න අමාරුයි. මට තාත්තගේ මිනි මැරුමොත් එක්ක එක ස්ටේජ් එකේ ඉඳගෙන ඉන්න වෙනවා. ඒ නිසා සර් මට දෙන්න කමක් නෑ කියලා. ඊට පස්සේ කිව්වා නෑ හිරුනික. ඔයාගේ බේස් එක තියෙන SLFP එකේ. ඔයාගේ ඔයාව අඳුරන්නේ SLFP මිනිස්සු. අපි මේ මිනිස්සු ඔයාව අඳුරන්නේ නෑ. එහෙනම් ඔයා ඉල්ලන්න ඕනේ SLFP එකෙන්. අපි 2015 ජනවාරි මාසෙ වෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදනවා. ඊට පස්සේ ඔයාට මම එන්න ඕනේ කාලට එන්න කියන මයින්ඩ්. මම වාහනේ යන ගමන් බැන බැන ගිහින් මමසට පිස්සු කියලා. මං ගියා මේ ඒතර හීනයක්. 2014 පෙබරවාරි වල 2015 ආණ්ඩුව ගන්නවා කියන එක හීනයක්. හැබැයි එයා දැනගෙන හිටියා. එයා දැනගෙන හිටියා අපි ආණ්ඩුව ගන්නවා කියලා. අන්න එයා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඔබ දන්නවද රනිල් වික්‍රමසිංහ මොකද්ද කරේ කියලා? ඒ දවස්වල මුළු රටේම දැන් මීට මාසයකට කලින් මුළු රටේම ප්‍රධාන නිවුස් එක උනේ මොකද්ද? ඊට කලින් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළේකෝ මෙයා තමයි අපේක්ෂකයා කියලා. අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළේකෝ මෙයා තමයි අපේක්ෂකයා කියලා. හැබැයි එක නිවුස් එක්කවත් කතා වුණේ අපේක්ෂක ගැන නෙවෙයි. සජිත්ද, රනිල්ද, කරූද? නේද? ඒ දවස්වල නිවුස් වල ඒකනේ කතා වුණේ. කිසිම කෙනෙක් ගෝඨාභය ගැන අනුර කුමාර ගැන කතා කරද නැහැ. කවුද UMP අපේක්ෂකයා? මුළු රටම ඒක ගැන තමයි කතා කරේ. ඊට පස්සේ ටිකක් කල්ලානකොට සජිත් ගෙපිල කියලා කණ්ඩායමක් හැදිලා මෙන්න රට පුරා රැස්වීම් තිබ්බා. මේ රැස්වීම් වලට ආවේ කවුද? රනිල් එක පොඩ්ඩක් අප්සෙට් කට්ටිය. ඒ ටිකත් හදාගත්තා. ඒ ටිකත් හදාගෙන ඊට පස්සේ මොකද උනේ? ටික ටික මේක ඇවිලුවා. දෙනවා කියනවා, දෙන්නේ නැහැ කියනවා, අපිව ගෙන්නනවා, බොරුවට මීටින් තියනවා. සමහර දවස්වලට මේ ඔබට මතක ඇති මන්ත්‍රීතුමාට රෑ 12 එකයි අපි මීටින් ඉවරලා එනකොට. දෙන්නේ නැහැ කියනවා, දෙනවා කියනවා, ආයෙ කියනවා, කරුවට දෙන ඔහොමම කියලා UMP කරව ඇවිස්සුවා. අවුසල 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 අන්තිමට කොච්චර ලස්සනට අර හේම ප්‍රේමදාස මැතිණිගේ අතින් අල්ලංගි ලෝක දුන්නද? ඒක තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. හින්ද එයා ප්ලෑන් එක ගහලා ඉවරයි. දැන් ගොඩක් අය අහනවා ඇයි මේ රනිල් පේන්නේ නැත්තේ, ඉස්සරහට එන්නේ නැත්තේ කියලා. දැනුත් අරලියක මන්දිරේ රට වටේටම කෝල් කරලා මේ ඡන්ද හදනවා. මොකද එයා මේ කරන්නේ කැම්පේන් එයා එළියට බහලා කරන කෙනෙක් නෙවෙයි. එයාට ඊට වඩා වැඩ තියෙනවා. එයාට තියෙනවා අනික් පක්ෂයක කතා කරන්න. එයාට තියෙනවා වෙනත් කට්ටියත් එක්ක කොහොමද සජිත් දිනවන්නේ කියලා කතා කරන්න. එහෙනම් ඒක ඒ අය ටික කරයි. අද උදේ කතා කළා මගෙන් අහුව කොහොමද කැම්පේන් එක කියලා. මං කස කරගෙන යනවා කියලා. අද උදේ ආවා කිව්වා බුද්ධ්‍යාංශ තොරතුරු අපි ඉස්සරහින් ඉන්නේ බය වෙන්න එපා කිව්වා. එහෙනම් සියලු දෙනා බය වෙන්නේ නැතුව ඉන්න. සජිත් අනිවාර්යෙන් දිනනවා. ගෝඨාභයට ආයෙන්න chance එකක් නැහැ. දැන් වෙනකොට අපි කැම්පේන් එක ඉහළින් ඉන්නේ. හැබැයි මේ කැම්පේන් එක ඉස්සරහට ගෙනියන වැඩේ දින ඕගොල්ලන්ගේ අතේ.